भविष्यति में आस्था वाला बात उन नटा मगे सावधर मुस्लिम सावधर का मामे पे देखेगे ना अभी मैं खाता वे मां आगे ने पहला इंदला मटर देना न एक दिन आते ना मैं खाता वे मटर ये प्रश्न आ रहे मित्र दावर पास है मां आहान राज नितांग आप प्रश्न है मैं कर अब तो मैं खाता कर हमें वेला है मैं खाता कर बे उदाहरण जाते बाउद्ध आगे में सा हिंदू आगे में अबे क्रिश्चियानी आगे में कहना बाइबल है कहना एक वाचन है खाता करना होना रिकॉर्डिंग बालन पुलवा ताचलंका तो ये कहने कथा करे ना मकारे एक ऐसे कुरान या बाइबल या तत्र सा मकारे सामान का मक्ती अनुवाद है नत्तम एक बाइबल या तत्र वेन मकारे उपदेश के हिते पता लगे लद्द किन के पौधी उत्तर या देने में तब पास दिन कथा करना बहुत सुधी मान सुजीव 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 महात्म्य उन द प्रश्न है कि सावधानी व सक्रिय श्रवणीय के यदि लसितनो महात्म्य ඒ සක්‍රීය ශ්‍රවණයේ ප්‍රතිඵලය තමයි ඔය ප්‍රශ්නේ සජීව මාත්මය අනව මොකද්ද මේ උදාහරණ ගන්නකොට බෞද්ධ සමාජය අදගත්තා Hindu සමාජය අදගත්තා ක්‍රිස්තියානි සමාජය නිකන්වත් ලාවටවත් ගාව ගත්තේ නැහැනේ මොකක් හරි බයිබලයේ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවද පටලැවිල්ලක් තිබෙනවද කියලා හොඳ ප්‍රශ්නයක් යොමු කරා අත වශයෙන්ම ක්‍රිස්තියානි ආගමයි ඉස්ලාම ආගම අතර බොහෝ සමානකම් තිබෙනවා සමානකම් වැඩි ඒ වගේම අති විශේෂ මූලික කාරණාවල අති දැවැන්ත වෙනස්කමකුත් තිබෙනවා. ඔය සංස්කෘතිමය වශයෙන් මා කතා කළ දේවල ආගම සම්බන්ධයෙන් අන්‍ය ජාතීන් සම්බන්ධයෙන් මා කතා කර දේවල ක්‍රිස්තියානි ආගම ඉස්ලාම් පවසන ඒ දේමයි පවසන්නේ. උදාහරණයක් වශයෙන් මේ මිශ්‍ර විවාහය පිළිබඳව මා දැන් ලබා දුන්න පිළිතුර ක්‍රිස්තියානි ආගම පැත්තෙන් කතා කරනවා නම් ක්‍රිස්තියානි ආගමේ පැහැදිලිවම පැරණි ගිවිසුමේ සඳහන් වෙනවා දෙවියන් අදහන කෙනෙක් දෙවියන් නොඅදහන කෙනෙක්ව සරණ පාවා ගැනීම සුද්ධ වූ බයිබලය කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඉස්ලාම් ධර්ම පවසනේ ස්ථාවරයට සමාන ස්ථාවරයක් ගෙනියනවා. ඒට හේතුවක් තිබෙනවා. මා කලින් පැවසුවා ආදම් ඒවතුමිය ගැන. ආදම් තුමා ඒවතුමිය ගැන. සුද්ධ වූ බයිබලයේ පැරණි ගිවිසුමේ උත්පත්ති කතාවේ සම්පූර්ණයෙන්ම ඒ ආදාම් ඒවතුමියගේ ඒ විස්තරය සඳහන් වෙනවා. යම් යම් තැන්වල වෙනස්කම් තිබෙනවා. නමුත් හරය දෙවියන්ගේ නිර්මාණය පළමු මිනිසා හා පළමු ගැහැණිය ඔවුන් ජීවත් වුණු ස්වර්ගස්ත ජීවිතය සාතාන්ගේ බලපෑම නිසා ඔවුන් ස්වර්ගයෙන් පැහැර කරවනු ලැබීම පසුව මෙම ලෞකික ජීවිතයේ වෙත නැතුවීම පසුව දේව පනත්වලට අවනත වී කීකරුව ජීවත් වීම අනිවාර්ය කරනු ලැබීම ඒ ප්‍රතික්ෂේප කරන අයට මරණින් මතු පරලෝ ජීවිතේ අපාය හා සදාකාලීන ජීවනයේ පිළිබඳව අවවාද කරනු ලැබීම මේ සියලු කාරණාවක්ම පැරණි ගිවිසුමේ හා යම් යම් කාරණා නව ගිවිසුමේත් සඳහන් වෙනවා. උදාහරණයක් වශයෙන් පවසනවා. පැරණි ගිවිසුමේ තිබෙනවා දසපනත. දසපනතේ පළමු පනත පළමු ව්‍යවස්ථාව පළමු කොන්දේසිය තමයි තාගේ දෙවිවූ ස්වාමීන් වහන්සේට තාගේ මුළු හදවතින්ම ප්‍රේම කරව ඒ දෙවියන්ට කිසිසේත්ම සමානයන් ආදේශ නොකරව ඒ කුර්ආනයේ පණිවිඩයට සමානයි. නවගියුසුමෙන් සඳහන් කරනවා නම් සුද්ධ වූ බයිබලයේ නවගියුසුමේ යොහන්ට අනුව පවතින සුභාරංචියේ අටවන පරිච්ඡේදයේ 40 වන වැකියේ යේසුස් වහන්සේ පවසනවා. යේසුස් වහන්සේට විරුද්ධව කැරලිකාර පිරිසක් යුද වූ ජාතිකයන් අතර මතුවලා යේසුස් වහන්සේව ඝාතනය කිරීම සඳහා සැලසුම් කරනවා. ඒ අවස්ථාවේදී යේසුස් වහන්සේ ඒ ජනතාව ආමන්ත්‍රණය කරමින් පවසනවා. සර්ව බලධාරී දෙවියන් විසින් ඒ කියන්නේ දෙවි වූ ස්වාමීන් වහන්සේගෙන් සත්‍ය අසා ඒ නුඹලාට පැවසීමට පැමිණි මිනිසෙකු වන මා මරන්ට නුඹලා සොයන්නේ හුය කියලා ඉස්ලාම් පවසන යේසුස් වහන්සේ පිළිබඳව ඉස්ලාම් පවසන ඒ ස්ථාවරයේම බයිබලයේම වැකිය පවසනවා. දෙවි වූ ස්වාමීන් වහන්සේ කියන්නේ අපි අල්ලා කියලා පවසන ඒ ස්වාමීන් වහන්සේ. සත්‍ය අසා කියන්නේ දේව පණිවිඩ අසා. ඒ නුඹලාට පැවසීමට කියන්නේ යුදෙව් ජාතිකයන්ට පැවසීමට පැමිණි මිනිසෙකු වන මා කියන්නේ යේසුස් වහන්සේ තමන්ව මිනිසෙක් වශයෙන් හුවා දක්වනවා මාව මරණ්ඩයි නුඹලා සොයන්නේ කියලා ඒ යුදෙව් ජාතියන්ගෙන් ප්‍රශ්න කිරීම තුලින් යේසුස් වහන්සේ ලෝකයට ලබා දුන් පණිවිඩයක් මම ਸਰව බලධාරී දෙවියන් විසින් එවනු ලැබූ වක්තෘවරයෙක්
මනුස්සේ නුඹලා හා මා අතර තිබෙන එකම වෙනස පණිවිඩ ලැබීම දෙවියන් වහන්සේගෙන් මට ලැබෙනවා නුඹලාට නොලැබෙනවා මේ කාරණාව සම්පූර්ණයෙන්ම පරිසුද්ධ වූ අල් කුර්ආනයේ 18 වන පරිච්ඡේදයේ 110 වන වැකිය තහවුරු කරනවා කුල් ඉන්නමා අන බසරුම් මිසලුකුම් නබිවරේ පවසන්න මමත් නුඹලා හා සමාන මිනිස්සෙකු වෙමි මට වහි දේව පණිවිඩලින් දැනුම් දෙනු ලබනවා අන්නමා ඉලාහුකුම් ඉලාහුම් වාහිදා නුඹලා සියලු දෙනාගේම දෙවියන් එකම දෙවි කෙනෙක් බව මට පණිවිඩ පහළ වෙනවා මිස අනික් අතින් මමත් නුඹලාට සමාන මිනිස්සෙක් කියන එක කුර්ආනයත් අහුරු කරා මේ වගේ සියලු කාරණාවලදී දුරාචාරයේ දිරු කාන්තාවන්ට ගල්ගසා මැරීමේ දඬනය රාජ්‍ය පාලනයක් විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියන කාරණාව සුද්ධ වූ බයිබලයේ පවසනවා යේසුස් වහන්සේ අනපනත් වෙනස් කළේ නැ නමුත් ක්‍රිස්තියානි ජන සමාජය තුළ වෙනත් කතිකාවක් තිබෙනවා මෙවැනි නොයෙකුත් කාරණාවලදී අනපනත් ක්‍රියාත්මක කිරීම ඇදහිල්ල දේව දූතවරු පිළිබඳ විශ්වාසය ජේබ්‍රේල් තුමා කියලා උන් විශ්වාස කරනවා අපි ජිබ්‍රීල් කියලා විශ්වාස කරනවා මිකායෙල් කියලා උන් දේව දූතයෙකු විශ්වාස කරනවා අපි මයිකල් කියලා විශ්වාස කරනවා උන් දේව දූතවරු විශ්වාසය ඇදහිල්ලේ සමානයි පරලෝක විනිශ්චය පිළිබඳව ඔවුන් විශ්වාස කරනවා අපිත් විශ්වාස කරනවා අපි වෙනස් උනේ එක තැනක ඒ තැන තමයි අපි පවසනවා ਸਰව බලධාරී දෙවියන්ට කිසිදු භාර්යාවක් හෝ කිසිදු දරුවෙක් නොමැති බව ඉස්ලාම් තරයේ පවසා සිටිනවා ਸਰව බලධාරී දෙවියන් භාර්යාවක් හෝ දරුවෙක් වදාගත්තේ නැහැ කියලා සුද්ධ වූ කුර්ආනයේ පවසනවා නමුත් බයිබලයට අනුව යේසුස් වහන්සේගේ ප්‍රකාශවලට පසුව සුද්ධ වූ පාවුල් තුමාගේ යම් යම් හසුන්වල සඳහන් වන ආකාරයට යේසුස් වහන්සේ දෙවි වූ ස්වාමීන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් වහන්සේ ජාතක පුත්‍රයාණන් වහන්සේ බිගොටන් සන් නමුත් අපි එතනදී වෙනස් වෙනවා එතන තිබෙනවා අපගමනයක් අපි විශ්වාස කරනවා ක්‍රිස්තියානි ජනතාව එතනදී අපගමනයක් සිද්ධ කරයි කියලා දෙවියන්ට ජාතක වූ දරුවෙක් සිටිය නොහැකි ජාතක කරනවයි කියන්නේ වදනවයි කියන එක ජාතක කිරීම තුළ ලිංගික කාමාශාවෙන් යුත් ඇඟීම් උද්දීපණය වෙනවා සුද්ධ පවිත්‍ර වූ දෙවි කෙනෙකුට මිනිසියෙකුට තිබෙන දුර්වලතාවයක් ලිංගික කාමුක හැඟීම් කියන ජාතක කරවන හැඟීම් ඇවිස්සෙන තත්වයක් තිබිය නොහැකි මුස්ලිම් වරුන් වශයෙන් අපි විශ්වාස කරනවා සුබ්හාන් ਸਰව බලධාරී දෙවියන් කියන්නේ පාරිශුද්ධයි කියන එක පාරිශුද්ධයි කිලිටි අදහස් නැහැ එතනදී අපි ක්‍රිස්තියානි දහමෙන් වෙන් වෙනවා එම නිසා මම හැම එකක්ම ඇදලා දානවයි කියලා නිකන් ඇදලා මට ගොඩට දාන්න මම උපමාවන් උපමේයන් සඳහන් කරනකොට යම් යම් සංස්කෘතියේ තිබෙන දේවල් මොකක්ද කියන එක මට වැටහීමක් යම් ආකාරයක තිබෙනවා ඒ වැටහීම සසඳා බලා උරගා බලා තමයි මේ අවස්ථාව යොමු කරේ ක්‍රිස්තියානි ආගමෙන් අපි වෙනස් වෙන්නේ දෙවියන්ට දරුවන් නැ යේසුස් වහන්සේ ජාතක පුත්‍රයාණන් නෙවෙයි ਸਰව බලධාරී දෙවියන්ගේ වක්තෘවරයෙක් යේසුස් වහන්සේව අපි විශ්වාස කරනවා ਸਰව බලධාරී දෙවියන් ඊශ්‍රායෙල් ජාතිකයන්ට එවූ ධර්ම දූතයෙක් කියලා ඒ යේසුස් වහන්සේගේ උපත ආශ්චර්යමත් උපතක් කියන එක අපි විශ්වාස කරනවා යේසුස් වහන්සේගේ මව පවිත්‍රවත් කාන්තාවක් පතිවෘත කාන්තාවක් කියන එක අපි විශ්වාස කරනවා මරියම් තුමිය මරියා තුමිය තමයි ලෝකවාසී සියලුම මුස්ලිම් ජනතාවගේ පූර්වාදර්ශමත් කාන්තාව කියන එක ඒ මරියම් තුමිය වගේ මුස්ලිම් පිරිමින් පවා ජීවත් විය යුතුයි කියන ඒ උදාර චරිතයක් වශයෙන් මරියම් තුමිය අපි ගෞරවයට පාත්‍ර කරනවා නමුත් අපි දෙවියන්ට දරුවන් ආදේශ කිරීමේ කාර්යයෙන් සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි දහමෙන් අපි වෙනස් වෙනවා එතනදී අපි ක්‍රිස්තියානි දහමත් සමග එකතු වෙන්නේ නැහැ ඇදහිල්ලෙන් එම තමයි වෙනස් වුනේ ඒ නිසා තමයි මම සසඳා බැලීමට නිතර දෙවේලේ ඇදගත්තේ නැත්තේ